සබ්බ පාපස්ස කරණං කුසලස් උප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං. ශ්‍රද්ධාකාමි කාරුණික පිංවතුනි, ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අනන්ත අප්‍රමාණ මේ ලෝකේ පහළ වෙලා සිටිනෝ. අපි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනකොට සූත්‍ර ධර්මවල පැහැදිලි කරනවා අනන්ත බුදුවරු මේ ලෝකේ පහළ වෙලා තියෙන වග. අපි අපේ විහාරස්ථානයේහි බෝධිය වටේ එක රවුමක් පැදකුණු කරනකොට අපි දකිනවා අටවිසි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඇති වග. ඉතින් අපි අපේ ජීවිතයේ මේ බුද්ධ දර්ශනය තුල ගමන් කරන පිරිසක් විදිහට අපි බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් ළඟා කරගත යුතු දර්ශනය මොකක්ද කියන එක පිළිබඳව අපි පොඩි සුළු මෙහෙතක් කතා කරනවා. විශේෂයෙන්ම අපේ පින්වතුනි, සියලු බුදුරජාණන් වහන්සේලා මේ ලෝව පහළ වෙච්ච දේශනා කළ තියෙන දර්ශනයක් තමයි මේ සබ්බ පාපස්ස අකරණං කුසලස් උප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං කියලා කියන ස්වභාවය. මේ අනුශාසනාව කියලා කියන්නේ බුදුවරුන්ගේ දේශනාවට කියන නමක්. එහෙනම් උන්වහන්සේලාගේ අනුශාසනාව කුමක්ද? උන්වහන්සේලාගේ අනුශාසනාව තමයි සචිත්ත පරියෝදපන, දමනය කරගත් සිතක් ඇතිවන බව. යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ සිත දමනය කරගත්තොත් අපි දකිනා ප්‍රතිඵල දෙකක් තියෙනවා කියලා. පළවෙනි ප්‍රතිඵලය තමයි කුසලස්ස උප සම්පදා, කෞශල්‍යයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ප්‍රතිඵලය තමයි සියලු පාපයන්ගෙන් අත මිදෙන්න පුළුවන්. එහෙනම් යම් කිසි කෙනෙකු සිත දමනය කරගත්තොත් ඔහුට පුළුවන් ජීවිතයේ කොටස් දෙකකට බෙදා ගන්න. පළවෙනි කොටස තමයි බුදුවරු අනුමත කරන කුසලස් උප සම්පදා කෞශල්‍යයක් ඇති ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම බුදුවරු ප්‍රතික්ෂේප කරන පැත්තක් තියෙනවා, ඒ තමයි පාපය තුල ජීවත් වීම කියලා කියන්නේ. අපි සුළු මොහොතක් කල්පනා කරොත් ඇයි පාපයක් තුල ජීවත් වීම තුල තියෙන වැරද්ද මොකක්ද කියලා අපි කල්පනා කරොත්, පින්වතුනි, අපි අපේ ජීවිතේ ගත කරන්නේ ජීවිතේ තෘප්තියක් ලබන්න. අපිට අවශ්‍යයි ජීවිත තෘප්තියක්. මේ තෘප්තිය අපි බලහත්කාරයෙන් පංචකාම ඇදගෙන වැරදි ආකාරයෙන් පංචකාම සේවනය කරමින් සමාජයට පිළිලක් බඳුව ජීවත් වෙන පුද්ගලිකයයි සලකන්න. ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය තුළ, හිත තුළ ඔහුට පැන නගින මහ බාධකයක් තියෙනවා. තමන් මොනතරම් සැප සම්පත් වින්දත් තමන් වැරදි පැත්තෙන් නේද ආවේ කියන එක පිළිබඳව නිරන්තරයෙන් වෙනෙහි වෙනවා. අපි මේකට කියනවා පසුතැවිලි වෙනවා කියලා. එහෙනම් යම් ජීවිතයක් ධාර්මික ජීවිතයක් නොවේ නම් ඒ තුළ දකින්න තියෙන මොකක්ද? හරි පසුතැවිලි වීමක්. එහෙනම් මොනතරම් පංචකාම ආඩ්‍ය වෙලා තිබ්බත්, මොනතරම් පංචකාම ගොඩවල් තිබ්බත්, හිත දුකින් නම්, හිත කලකිරීමෙන් නම්, හිත පසුතැවිලි වෙනවා නම් එහෙම ජීවිතයේ ඇති වටිනාකම කුමක්ද? නමුත් බුදුවරු දේශනා කරනවා මේ කාම වස්තුන් සොයාගෙන යන මේ අපේ ආයතන හය, ආයතන කියලා කිව්වේ මේ ඇස් දෙකෙන් අපි හැමතිස්සෙම හොයන්නේ කාමයක්මයි. මේ කන් දෙකෙන් අපි අහන්න කැමති වෙලා ඉන්නේ කාමයක්මයි. නාසයෙන් අපි ගන්ධ සුගන්ධය විඳිමින් අපි හොයන්නේ ආස්වාදයක්මයි. දිවට රස පෙන්නමින් අපි හොයන්නේ ආස්වාදයක්. මේ ශරීරයට විවිධ ස්පර්ශයන් ලබා දෙමින් අපි සොයන්නේ ආස්වාදයක්මයි. ඒ නිසා අපේ මන තුලත් අපි මනෝලෝකයක් මවාගෙන අපි හොයන්නේ ආස්වාදයක්මයි. ඒ නිසා මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ආස්වාදයක් සොයමින් යනවා කියන එකයි. එහෙනම් අපිට මේ ආස්වාදය කුමක් සඳහා විඳින ආස්වාදයක්ද කියන එක පිළිබඳව කල්පනා කරන්න වෙනවා. මිනිස්සු, අපි හැම කෙනෙක්ම, මිනිස්සු පමණක් නෙමෙයි සතාසි උපාවා පවා හැම කෙනෙක්ම තමන්ගේ මේ ජීවිතයට ආස්වාදයේ සපයන්න පංචකාම ලබා දෙන්න තියෙනවා නම් ඒ අය හරි සතුටු වෙනවා. හැබැයි අපේ පින්වතුනි, අපි මේ පංචකාම කොතෙක් ලබා දුන්නත් අපේ මේ ජීවිතේට යම් කිසි කෙනෙකුට පුළුවන්ද ඇති කියලා කියන්න. මේ පිළිබඳ අපේ සාහිත්‍යයේ දක්වලා තියෙනවා සක්විති රජතුමෙක් මරණයටපත් වෙන වෙලාවේ පුද්ගලයෙක් ගිහින් අහනවා, සක්විති රජතුමනි, ඔබ ඔබේ ජීවිතයේ ළඟා කරගත යුතු හැම සැප සම්පතක්ම ඔබ ළඟා කරගත්තා. ඔබට විඳින්න හැම දෙයක්ම මේ ලෝකේ තිබ්බා. ඔබට අතට පයට සේවකයන්,
අවශ්‍ය කරන හැම සිතන පතන ප්‍රාර්ථනා කරන දේවල් සියල්ල ලැබුණා. ආයුෂයත් ඔබට මහ විශාල ආයුෂයක් තිබ්බා. දැන් ඔබ මරණයටපත් වෙන වෙලාව රජතුමනි ඔබ හරි සතුටින්ද මේ මරණයටපත් වෙන්නේ කියලා අහනකොට රජතුමා කියනවා මට මේ ලැබුණා වගේ තව සිය දහස් ගුණයක් මේ කාම වස්තුන් ලැබුණත් ආයුෂය ලැබුණත් මට තව මදි කියලා කියන අදහසයි ඉදිරිපත් කරේ. ඒ නිසා බුදුවරු පැහැදිලි කරනවා මේ උපමාව අරගෙන බලන්න අපි මොනතරම් අපිට ආයුෂයන් තිබ්බත් මේ ධනය ධනස්කන්ධයන් තිබ්බත් කෙනෙකුට සෑහෙන්න බෑ තෘප්තිමත් වෙන්න බෑ තව මදි කියන හැඟීම තියෙන. එහෙනම් සිතක් දමනය කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රධානම වාසිය විය යුත්තේ කුමක්ද තෘප්තිමත් වෙන්න පුළුවන් වෙනවා. යම් කිසි කෙනෙකු මේ පංචකාම වස්තුන්ගෙන් අපි මේ විඳින ලෝකේ තෘප්තිමත් වෙනවා නම් ඔහු තුළ තියෙන කුමක්ද සැනසීමක් තැම්පත් බවක්. මේ තැම්පත් බව හරිම වටිනවා ජීවිතයකට කුමක් සඳහාද ඒ පුද්ගලයා නිවිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්තම් හැම මිනිස්සෙක්ම යන්ත්‍රයක් වගේ සොයනවා 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 කෙලවරක් නැහැ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරු මේ සිත දමනය කරගන්න කිව්වේ මෙන්න මේ තෘප්තිමත් භාවයට පැමිණෙන්න. ඉතින් ඒ සඳහා උන්වහන්සේලා දෙනවා හොඳ අදහසක්. කොහොමද අපි එක සුළු මොහොතක් අපේ මේ ජීවිතයේ මේ පංචකාම වලින් අයින් කරගන්න කියන එක අපි හොයන්න ඕන. ඒ නිසා අපි හිතමු මේ අපේ ශරීරයේ යන්ත්‍රයක් කියලා. මේ යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ නවත්වන්න තැනක් තියනවාද? යන්ත්‍රය අපි කියනවා ටික වෙලාවකට වහලා දාන්න පුළුවන්ද? අපි කියනවා ඔෆ් කරලා දාන්න පුළුවන්ද කියලා. එහෙනම් එහෙම එකක් අපිට තියනවාද? අපි S2 නවත්වන්න පුළුවන්ද? අන්න එතකොට අපිට අභ්‍යන්තරින් ඇති වෙනවා මෙච්චර ලස්සන තියද්දි ඇයි අපි නවත්තන්නේ? කන් දෙකෙන් අපිට හිතෙනවා ඇයි මෙච්චර ලස්සන දේවල් අහන්න තියද්දි අපි නවත්තන්නේ? අපේ පින්වතුනි අපි සුළු මොහොතක් හිතුවොත් එහෙම මේ එන හැම අරමුණක්ම මේ අපේ ශරීරයට ලබාගෙන ග්‍රහණය කරගෙන අපි විඳන කවුද මේ විඳින්නේ? කවුද මෙතන ඉන්න කෙනා? ඇත්තටම මෙතන ඉන්නවද යම ආත්මීය පුද්ගලෙක් කියලා අපි කල්පනා කරොත් අපිට පේනවා එහෙම එකක් නැහැ මෙතන. S2 කියලා කියන්නේ උපකරණයක්. මේ උපකරණට ආලෝක ධාරා ඇවිල්ලා වදිනකොට මේ ඇසට එන මේ ආලෝක කදම්බය මුලේ දක්වා ගමන් කරනවා. මුලින් අඳුර ගන්නවා, තේරුම් ගන්නවා කුමක්ද මේ පේන්නේ කියලා. කන් දෙකටත් එහෙමයි. නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, ශරීරයටත් එහෙමයි, මනටත් එහෙමයි. එහෙනම් කවුද මේ බලන් ඉන්න කෙනා? කවුද මේ අහන් ඉන්න කෙනා? ආදී විදිහට කල්පනා කරොත් ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ක්‍රියාකාරීත්වයක් නේද කියලා අපි තේරුම් ගන්න වටිනවා. එහෙනම් ඇස විසින් අපිට දැනීම් ලබා දෙනවා, කන විසින් අපිට දැනීම් ලබා දෙනවා, නාසය විසින් අපිට දැනීම් ලබා දෙනවා, දිව විසින් අපිට දැනීම් ලබා දෙනවා, සමස්ත ශරීරය විසින් අපිට දැනීම් ලබා දෙනවා, මනෙන් අපිට දැනීම් ලබා දෙනවා. එහෙනම් මේ හැම මොහොතකම මේ දැනීම් ලබලා 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 අපි විඩාවටපත් වෙලා ඉන්නේ. හැම තිස්සෙම අපි විඩාවක් තුල ඉන්නේ, මහන්සියක් තුල ඉන්නේ. මෙන්න මේ මහන්සිය නවත්තනවාට කියනවා අපි තැම්පත් කරනවා කියලා සිත. එහෙනම් සිත තැම්පත් කරනකොට කයත් තැම්පත් වෙනවා, මනස හරි සුවපත් භාවයකටපත් වෙනවා. හිතන්න ඔබ බෝධිදූම රාජානන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සවසක මේ බෝධිය යට වාඩි වෙලා ඉන්නකොට ඔබගේ ගතසිත මොනතරම් තැම්පත් භාවයට පත් වෙනවද? මිනිස්සු කියනවා අනේ අද නම් හරි සැහැල්ලුවක් ලැබුවා, විනාඩි 10ක් 15ක් කිසි කරදරයක් නැතුව අද හිටියා කියලා. නමුත් අපේ පින්වතුනි අපිට මේක සඳහා වෙනම කාලයක් යොදවන්න ඔබට බැරුව ඇති. ඒ නිසා අපි කොහොමද අපේ ජීවිතේ හැමතිස්සෙම මෙවැනි වූ තත්ත්වයක් උදා කරගන්නේ කියලා අපිට බුදු පියාණන් වහන්සේ උදා අදහසක් දෙනවා. බුදුවරු දේශනා කරනවා මේ දැනීම උපදීන්නේ සිතක් පහළ වුණොත් විතරයි කියලා. සිත කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියනවනම් අපේ පින්වතුනි අපේ මේ ජීවිතයේ හරියට රූකඩයක් හා සමානයි. රූකඩය කියලා කියන්නේ මොකක්ද? රූකඩයක් කෙනෙක් නටවන්න ඕනේ. රූකඩයට තනියෙන් නටන්න පුළුවන්කමක් නැහැ. ඔබ වේදිකාවක දැකලා ඇති රූකඩ නටනවා. ඒ නටන්නේ කොහොමද? රූකඩය උඩින් යම් කිසි කෙනෙකු පුද්ගලයෙකු හෝ වේවා නූල් කිහිපයක් අදිමින් මේ රූකඩේ නටවන්න ඕනේ. ඒ නූලේ අදින ස්වභාවය අනුව ඊට අනුරූපව රූකඩේ නටනෝ. ආන් ඒ වගේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ ජීවිතයේ අපේ පින්වතුනි සිත නටවනෝ. ඔබට නැගිටින්න ඕන නම් ඔබ කලින් හිතන්න ඕනේ.
ඔබට වාඩි වෙන්න ඕන නම් ඔබ කලින් හිතන්න ඕන. ඔබට කොහේ හරි යන්න අවශ්‍ය නම් ඔබ කොහේ කලින් හිතන්න ඕන. මෙන්න මේ විදිහට අපේ පිංගතුනි ඔබ යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව කරන්න මත්තෙන් සිතක් පහළ කරගන්න ඕනේ. සිතක් නැත්තම් අපිට ක්‍රියාවක් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් හැම ක්‍රියාවක්ම අපේ පිංගතුනි සිතක් නිසා හටගන්න දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. පුළුවන් නම් බලන්න හිතන් නැතුව ඇඟිල්ලක් උස්සන්න බලන්න කිසි කෙනෙකුට පුළුවන්ද කියලා බලන්න. එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මොකද එහෙම කරන්න බැරි හිතක් නැතුව ක්‍රියාවක් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපිට සිත පාලනය කරන්න අවශ්‍ය නම් අපි පාලනය කරන්න ඕනේ ක්‍රියාකාරීත්වය. එහෙනම් ක්‍රියාකාරීත්වයක් අපි පාලනය කරනකොට නිකම්ම සිත පාලනය බවට පත් වෙනවා. එහෙනම් අපි කොහොමද මේ කටයුත්ත සිද්ධ කරන්නේ? මේකට බුදුවරු දේශනා කරන හොඳ අදහසක් මොකක්ද? ඔබගේ නිරන්තරයෙන් ක්‍රියා කරන තැනක් දෙස ඔබේ සිත යොමු කරන්න. අපි උදාහරණයක් විදිහට හිතමු. අපේ හුස්ම ගන්න ක්‍රියාවලිය දිහා අපි සුළු මොහොතක් බැලුවොත් එහෙම අපිට පුළුවන් වෙනවා මෙන්න මේ කියන තැම්පත් භාවය ඇති කරවන්න. අපි හිතමු උදාහරණයක් විදිහට නිරන්තරයෙන් අපි මේ ඇස්කන් ආසාදී අරමුණු ඔස්සේ දුවන්නේ නැතුව අපිට පුංචි විවේකයක් ලැබුණා කියලා. ඔබ තේ බොන වෙලාවක තේ ටික බීලා ඉවර වෙලා පුංචි විවේකයක් ලැබෙනවා. ඒ විවේක අවස්ථාවේ විනාඩි 5ක් පමණ ඔබ මේ වාඩි වෙලා ඔබගේ අවධානය ගන්නවා කොතෙන්ටද? මේ හුස්ම වැටෙන තැනට. බලන්න ආශ්වාසය වැටෙනකොට අපේ නාසය ළඟ දැනෙනවා, ප්‍රාශ්වාසය වෙනකොට අපේ නාසය ළඟ දැනෙනවා. එතකොට ආශ්වාස කරනකොටත් ප්‍රාශ්වාස කරනකොටත් අපේ නාසය ළඟ දැන් යම් දැනීමක් එනවා. මෙන්න මේ දැනීමට අපි හිත යොමු කරනවා. කොහොමද දැනීමට හිත යොමු කරන්නේ? අපිට හුස්ම ගන්නකොට අපි සුළු මොහොතක් ඇස් දෙක පියාගෙන 1, 2, 3, 4, 5 කියලා හුස්ම ටික ගන්නවා. ඒ වගේම හුස්ම පිට කරනකොටත් හොඳ දැනීමකින් 1, 2, 3, 4, 5 කියලා හුස්ම ටික පිට කරනවා. අපි ඇස් දෙක පියාගෙන අර හුස්ම ටික ඇතුළට යනකොටත් 1, 2, 3, 4, 5 කියමින් හුස්ම ටික උඩට ගන්නවා. ඒ වගේම ප්‍රාශ්වාස කරනකොටත් 1, 2, 3, 4, 5 කියමින් ප්‍රාශ්වාස කරනවා. මේ විදිහට ඔබ සුළු මොහොතක් හොඳට විනාඩි 5ක් වෙන්න පුළුවන්, විනාඩි 10ක් වෙන්න පුළුවන්. ඔබ බලන්න ගණන් කරලා ඔබ තුළ මොන තරම් තැම්පත් භාවයක් ඇති වේද? මේකට අපි කියනවා සමත කරනවා කියලා. මොකද්ද සමත කරනවා කියලා කියන්නේ? අපේ මේ දහසකුත් අරමුණු ඔස්සේ දුවන ඇස්කන් නාසාදී අරමුණු වලට එන අරමුණු ගොඩ ටික වෙලාවකට නවත්තන්න මේ අපේ ශරීරයේ නැමති යන්ත්‍රය සුළු මොහොතක් නවත්තලා තියෙන්න පුළුවන් යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපේ පිංගතුනි මේ ක්‍රමය අපි භාවිතා කරන්න කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා තැම්පත් භාවයක්, තැම්පත් සිතක් ඇති කරගන්න. මේ තැම්පත් සිත ඇති වුණාට පස්සේ පුද්ගලයාට චින්තන නිදහසක් එනවා. හොඳ හිතන්න අවස්ථාවක් තියෙනවා. කල්පනා කරන්න හොඳ වෙලාවක් තියෙනවා. එතකොට මේ සිත තැම්පත් වෙන්න මොකද වෙන්නේ? අපේ අරමුණු වල දුවන ගතිය නවතිනවත් එක්කම අන්න සිත තුළ ඇතිවෙනවා විවේකී ගතියක්. මේකට අපි කියනවා තෘප්තිමත් බව කියලා. මේ තෘප්තිමත් බව මිනිස්සුන්ට නැති නිසා තමයි ඒ අය මේ පංචකාම වලින් අමුතු වින්දනයන් සොයන්න අද පෙළඹිලා තියෙන්නේ. තමන්ට ලැබෙන සුවපත් භාවයේ මදි වුණාම තවත් විකෘති ආකාරයෙන් හෝ මේවෙන් ලබා ගත යුතුයි කියලා මිනිස් ජීවිත අද වෙන තත්වයට දූෂණ තත්වයකට පත් වෙන්නේ, සිත දූෂණ භාවයකට පත් වෙන්නේ තෘප්තිමත් නැති මනසක් නිසා. එහෙනම් බුදුවරු දේශනා කරනවා අපිට සචිත්ත පරියෝ දපණං, මේ දමණය කරගත්ත සිත තුළ හරි තැම්පත් භාවයක් දකින්න පුළුවන් කියලා. උන්වහන්සේලා පැහැදිලි කරනවා මේකට සමතෙන් සමත භාවයට පත් කරගෙන විදර්ශනාවෙන් ප්‍රඥාවන්ත භාවයට පත් වෙනවා කියලා. ඉතින් මේ බුදුවරුන්ගේ දේශනාව තුළ දක්වන චිත්තයක පවතිනා වූ සමත තත්වයක් ඇති කර ගැනීම සහ ඒ විදර්ශනාව දක්වා වැඩි දියුණු කිරීමට අපේ බෞද්ධයන්ට ක්‍රමවේදයක් බුදුදහම සපයලා තියෙනවා. කොහොමද අපි මේක කරන්නේ? දැන් ඔබට මුලින් පැහැදිලි කරා වගේ සිත දමනය කරන්නා වූ ක්‍රමවේද ගණනාවක් බුදුදහම තුළ දේශනා වුණත් අපිට ප්‍රායෝගික ඕනෑම වෙලාවක අපිට කරන්න පුළුවන් භාවනාවක්, එහෙම නැත්නම් සිත එකඟ කිරීමේ ක්‍රියාවලියක් තමයි අපි මෙතන කතා කරේ. ඒ මොකක්ද? ඔබට පුළුවන්ද ඔබ උදේ හැරිච්ච ගම විනාඩි 5ක් ඔබ ඇඳේම ඉඳගෙන අර කියපු සිත එකඟ කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන් නම් ඔබට විනාඩි 5ක් අපිට පුළුවන් නම් හුස්ම ආශ්වාස වෙනකොට දැනෙන තැන දිහා බලාගෙන අපි ගණන් කරනවා 1, 2, 3, 4, 5 කියලා. ඒ වගේම ප්‍රාශ්වාස වෙනකොටත්
එකයි දෙකයි තුනයි හතරයි පහයි කියලා අපි ගණන් කළා. සිත එක තැනක තියාගන්න අපේ මේ නාස් පුඩුව ළඟ තියාගන්න පුළුවන් නම් දැන් මොකද්ද අපිට ඇති වෙන්නේ? තැම්පත් බවක් ඇති වෙනවා. මේ තැම්පත් මනස දැන් ඊළඟට අපි උපයෝගී කරගෙන නැවත වරක් අපි කල්පනා කරනවා අභ්‍යන්තරයේ පිළිබඳ ජීවිත අවබෝධයක් ලැබෙනවා. මේ හිසේ සිට පාදාන්තයේ දක්වාම පවතින දේ පිළිබඳ අවධානයක් යොමු කරනවා. පින්වත්නි බලන්න මේ ශරීරය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ශරීරය කියන එක අපි මනසින් අපේ එකඟ වෙච්ච මනසින් අපි කෑලි වලට කලවලා බලනවා. මේ තියෙන්නේ මස් ගොඩක්, අස්ති ගොඩක්, නහර ගොඩක්, ඊළඟට ඇත්තටම තියෙනවා මස් ගොඩක්. මේ මස් ගොඩ කොහොමද සකස් වෙලා තියෙන්නේ? අපිට පේනවා මස් කියලා කියන්නේ ස්තර ගොඩක්. මේක අපි ගලවලා බලනවා. පටක ගොඩක් තියෙන. මේ පටක ගොඩත් අපි කෑල්ලෙන් කෑල්ල ගඩොලා බලනවා. මොනවද මේ පටක හැදිලා තියෙන්නේ? අපිට පේනවා සෛල ගොඩක් තියෙනවා කියලා. සෛලය කොහොමද හැදිලා තියෙන්නේ? සෛලයේ සකස් වෙලා තියෙන සංයෝග ගොඩකින්. සංයෝග සකස් වෙලා තියෙන්නේ කොහොමද? විවිධ මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලි මිශ්‍ර වෙලා. එතකොට මෙතන තියෙනවා මූලද්‍රව්‍ය ගොඩක්. මූලද්‍රව්‍ය ගොඩක් කියලා කියන්නේ මොනවද? මූලද්‍රව්‍යයක් කොහොමද හැදෙන්නේ? මහා පරමාණු ගොඩකින්. පරමාණු ගොඩක් කියලා කියන්නේ මොකද්ද? ඒ පරමාණු ගොඩක් කියලා කියන්නේ මහා විශාල පරමාණු ගොඩක එකතුවක්. තනි දෙයක් විදිහට ගත්තොත් පරමාණුවක් කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී බලශක්ති. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී බලශක්ති ගත්තහම අපිට ඒවා හොයන්න යන්න විදිහක් නැහැ. ඒක බලශක්තියක්. ඒ නිසා බලන්න අපේ දේහය අර කියන තත්වයට අපි හොඳට පරීක්ෂා කරගෙන යනකොට මේ දේහය කියලා කියන්නේ මොනවද? මේ දේහය කොහොමද සකස් වෙලා තියෙන්නේ? මේ දේහේ මුල මොකක්ද කියලා බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරන සොයන්න කියලා. සිත එකඟ කරගත්ත කෙනෙකුට මේ ශරීරය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා බලාගෙන යනකොට ඔහු දකිනවා මේ තියෙන්නේ වෙන මුකුත් නෙමේ බලශක්ති ගොඩක එකතුවක්. ඒ නිසා මේ දේහය වනාහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා කියන මේ බලශක්ති හතරක එකතුවක් නේද? මේ ශක්තියක ස්වභාවය මොකක්ද? ශක්තියක් කියලා කියන්නේ වේගයකට. වේගයක් කියලා කියන්නේ මොහොතක්වත් එක තැනක පවතින නැති ස්වභාවයකට, චලනයකට, වෙනස් වීමකට, නිත්‍යව නොපවතින තත්වයකට. නිත්‍යව නොපවතිනවා කියලා කියන වචනේ අපි තනි වචනයක් විදිහට ගත්තොත් න නිච්ච හේවත් අනිච්ච කියන වචනේ අපිට හම්බ වෙනවා. එහෙනම් අපි බලනවා මේ සමස්ත දේහයම සකස් වෙච්ච අර කියන මූල ධාතු මොන තරම් වේගකින් වෙනස් වෙන ධර්මතාවයක්ද? එක තැන පවතීද? මොහොතක්වත් තියේද? අන්න බුදුවරු දේශනා කරනවා මේ ජීවිතයේ වනාහි, මේ දේහයේ වනාහි න නිච්ච අනිච්චයි. එහෙනම් යම් දෙයක් වෙනස් වෙනවද, මොහොතක් පාසා තවත් දෙයක් බවට පරිවර්තනය වෙනවද, එතන උපදින්නේ දුක්ඛයයි. දුක කියලා කියන එක පිළිබඳව අපි හැමෝම දන්නවා. අපි හැම කෙනෙක්ම අත්විඳිනවා. එහෙනම් අපිට පුද්ගලයෙක් වශයෙන්, මිනිසෙක් වශයෙන්, සත්වයෙක් වශයෙන් වේවා, අපි දුක උපදන්නේ කුමක් නිසාද? අන්න අර මූලික අනිත්‍යතාවය නිසා. එහෙනම් චතුරාර්ය සත්‍ය දර්ශනයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා දුක යනු, දුක කියලා කියන්නේ මොකක් නිසාද? අනිත්‍යතාවය නිසා උපදින ධර්මයක්. එහෙනම් යම් කිසි කෙනෙකු තුළ දුක තියෙනවා නම් ඒ නැති කිරීමේ ක්‍රමයක් තියෙනවා. කොහොමද නැති කරන්න වෙන්නේ? දුක ඇතිවන හේතුව නැති කරන්න ඕනේ. මොකෙන්ද දුක ඇති වෙන්නේ? අපිට දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා කියලායි පැහැදිලි කරේ. එහෙනම් තෘෂ්ණාව කියලා කියන්නේ මොකක්ද? අරමුණු වලට පාලනයක් නැතුව ගමන් කරන්න දෙන එක, ඇලීම් ගැටීම් ඇති කරන එක. එහෙනම් යමෙකුගේ චිත්තය පාලනය කරනවා කියලා කියන්නේ මේ අරමුණු ඔස්සේ දුවන සිතක තැම්පත් භාවයක් ඇති කරවල, ඒ තැම්පත් භාවය තුළින් යථාර්ථය විනිවිදව දකිනවනම් අන්න ඔහුට පුළුවන් මේ ජීවිතයේ පවතින යථා තත්ත්වය දකින්න. අපි ඒකට කියනවා නිරෝධය දකිනවා කියලා. එහෙනම් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි ධර්මයේ ශ්‍රවණය කළ ප්‍රමාණවත් මදි. ඔබ සිත එකඟ කරගන්න විනාඩි 10ක් හෝ දවසකට මොහොතක් හෝ ඔබ කටයුතු කරනවා නම් ඒ ඔබේ දෙලව දියුණුව පිණිස, ඔබට විමුක්තිකාමී හැඟීමක් ලබා ගැනීම පිණිස, ජීවිත තෘප්තියක් ලැබීම පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම උදේ පාන්දර අපි නැගිටිට මොහොතෙම විනාඩි 5ක් විතර මේ කටයුත්ත කරනවා නම්, ඊළඟට අපිට ගිලම්පස ටිකක් තේ ටිකක් බොන හැම වෙලාවකම මේ කටයුත්ත කරනවා නම්, ඔබට ඒ අතර කාලය තුළ යම් විවේකයක් ලැබෙනවා නම්, S2 පියාගෙන පොඩ්ඩක් මේ හුස්ම ගැන හිතන්න පුළුවන් නම්, හුස්ම ගණන් කරන්න පුළුවන් නම්, ආශ්වාස හුස්ම ගණන් කරනව 5කට, ප්‍රාශ්වාස හුස්ම ගණන් කරනව 5කට, මෙන්න මේ වෙලාව තුළ බලන්න ඔබේ සම්පූර්ණ මේ ජීවිතයේ යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රය ඕෆ් කරන්න පුළුවන් අපිට හැකියාවක් ඇති වෙනවා. ආන් ඒ තුලින් ඇතිවෙනා වූ චිත්ත ස්වභාවය,
චිත්ත තැම්පත් භාවය නිසා ඔබ කරන කටයුතු හරි සාර්ථක වෙන්න පුළුවන්. මොකද හේතුව සිත තැම්පත් කෙනෙකුට තමන් කරන කටයුත්ත ඉතාම නිවැරදිව ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද වෙනකොට අපේ සමාජය මොනතරම් කලබලකාරී තත්වයකට පත් වෙලා තියෙනවද, මිනිස්සු මොනතරම් අසහිය භාවයකට පත් වෙලා තියෙනවද, විවිධ ප්‍රශ්න ගැටලු මහ විශාල ප්‍රමාණයක් ගොඩනැගෙන්නේ මොකක් නිසාද? ඒ සිත තමන් තැම්පත් කරගත්තේ නැති නිසා. ඒ නිසා ඔබට සිත තැම්පත් කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාව මනාකොට ඉවහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරම ඔබ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය සිද්ධ වේවා. ඔබ සියලු දෙනාටම නිවන් මඟ හෙළි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.